ආයුබෝවන්තයෙකුට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහුගිය වීඩියෝයින් අපි කතා කළේ තල රූපවල වර්ගඵල යටතේ අපි කතා කළා සමාන්තරාශ්‍රයයි ත්‍රැපීසියමයි ගැන අද මම ඉතාල වැදගත් තල රූපයක් ගැන කතා කරන්න මේ ලැහැත්ති වෙන්නේ ඒ තමයි වෘතය දැන් වෘතය කියන තල රූපය අපි අර කතා කරපු අනිත් තල රූපවලට වඩා ලොකු වෙනස්කමක් තියෙනවා ඒ කියන්නේ අනිත් තල රූපවල තියෙන්නේ සරල රේඛාවලින් වට වෙච්ච රූප. දැන් වෘතයක් කියලා කිව්වා මේකේ තියෙන්නේ වක්‍ර රේඛාව. ඒකයි තියෙන විශේෂය. නමුත් ඒක තල රූපයක් ඒ නිසා සමෘත තල රූපයක්. එතකොට මේ තල රූපයේ මතු පිටක් තිබේ නම් මීට වර්ගඵලයක් තියෙනවා. අපි අද වෘතයක වර්ගඵලය හොයන්න පුංචි ක්‍රියාකාරකමක් කරන්නයි මම මේ දැන් ලැහැත්ති වෙන්නේ. එතකොට මේ ක්‍රියාකාරකම ඔබ හොඳින් තේරුම් ගන්න ඔබ මේක කරන්න ඕනේ. පුංචි වැඩක්. මේ රූප සරහන දිහා බලන්න. මේ තියෙන වෘතය. ඒ වෘතයේ කේන්ද්‍රය හරහා විස්කම්භ රාශියක් මම ඇඳලා තියෙනවා. ඒ කිය ඔක්කොම විස්කම්භ. ඒ විස්කම්භ ඇඳාම ඒ විස්කම්භ වලින් මේ වෙන් වෙන කොටස් මම දාන්න නම් 1 2 3 4 5 ආදී වශයෙන් නම්බර කළොත් ඔබ ඇඳලා මේ විදියට විස්කම්භ ගොඩක් ඇඳලා මෙන්න මේ විස්කම්භ දිගේ ප්‍රවේශමෙන් කපන්න. කැපුවාම ඔබට ලැබෙනවා මේ පුංචි තීරු. මෙන්න මේ වගේ තීරු ලැබේ. මේක වඩා සාර්ථක වෙන්න පුතේ වඩා සාර්ථක වෙන්න නම් මේ වැඩේ ඔබ අඳින විස්කම්භ ගාන වැඩි කරන්න ඕනේ. අඳින්න පුළුවන් තරම් විස්කම්භ සංඛ්‍යාවක්. ඇඳලා ප්‍රවේශමෙන් මේ විදියට තීරු කපලා කපලා ඒ තීරු මාරුවේ මාරුවට තියලා මෙන්න මේ විදියට අලවන්න එකලඟ තියලා අපි හිතමු දැන් මේක 1 මේ අතර තිබ්බනම් 2 මේ අතට ඊළඟට 3 මේ අතට ඊළඟට sorry 3 මේ ඔදේ පුතේ මම කිව්වා වගේ වෘතේ පුරා පුළුවන් තරම් හැකිතාක් විස්කම්භ ඇඳලා විස්කම්භ දිගේ තීරු කැපුවාම මේ වගේ තීරුනේ ලැබෙන්නේ. ඒ තීරු මාරුවේ මාරුවට තියලා මේ විදියට එකලඟ අලව ගන්න. එහෙම ඇලෙවුවාම ඔබට පෙනෙයි ඔබට මේ තීරු එකතුවෙන් ලැබෙනවා මේ වගේ ඍජු කෝණාශ්‍රය. මේ වගේ ඍජු කෝණාශ්‍රය මේ ඍජු කෝණාශ්‍රය වඩා නිවැරදි ඍජු කෝණාශ්‍රයක් වෙනවා මේ කපාගත් තීරුව පුළුවන් තරම් හීන වෙච්ච තරමට. මේක පුංචි වෙච්ච තරමට මෙන්න මේ රේඛාවේ වක්‍ර ස්වභාවය නැති වෙලා යනවා. ඒ නිසා පුළුවන් තරම් හීනි තීරු කපලා අලව ගන්න එකක් කර එකක් මාරුවෙන් මාරුවට තියලා එතකොට ඔබට මේ තල උෘතේ තියෙන මේ තියෙන කුඩා කේන්ද්‍රික ඛණ්ඩ මේවා. ඒ කේන්ද්‍රික ඛණ්ඩ ටික තිබ්බහම ලැබෙන්නේ ඍජු කෝණාශ්‍රය. එහෙනම් දුවේ පුතේ වෘතේ වර්ගඵලය මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයට සමාන වෙනවා. දැන් අපි ඍජු කෝණාශ්‍රයේ දිගයි පළලයි දන්නවනම් අපිට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයේ හේයි හැගේ ඒ මගින් වෘතේ වර්ගඵලය කියන්න පුළුවන්. දැන් අපි බලමු මේ ඍජු කෝණාශ්‍රයේ දිග නේ මේ රේඛාව. මේ දිග හැදිලා තියෙන්නේ මොකෙන්ද? මේ දිග හැදෙන්නේ මේ කැලි ටිකින් නෙමෙයි. මේ කැලි ටිකින් හැදෙන්නේ. ඒ කියන්නේ ඔබට තේරෙනවද? මෙන්න මෙන්න මේ දිගවල් වලින් තමයි මේක සමන්විත. ඒතර මේ දිග කියන්නේ මේ සම්පූර්ණ රවුමනේ. සම්පූර්ණ රවුමෙන් තමයි මේ තියෙන මේ වගේ ඒවානේ මේ තියෙන්නේ කොට. ඒතකොට සම්පූර්ණ රවුමම අපි දන්නවා සම්පූර්ණ රවුමේ දිග කියන්නේ වෘතයේ පරිධිය බව අපි දන්නවා. අපි ඒක ඉගෙනගෙන තියෙනවා. වෘතයේ අරය R නම් අපි හිතමු මේ වෘතයේ අරය R කියලා අරය R නම් මේ රවුමේ දිග කීයද වෙන්නේ පරිධිය ඔව් පරිධිය අපි ඉගෙන ගත්තා මේ රේඛාවේ දිග 2πr 2πr ඒ තමයි මේ රවුමේ දිග අරය R නම් උර්ථේ පරිධිය වෙන්නේ 2πr එතකොට මේ එක කොටසක දිග එතකොට මේ පැත්තේ දිගයි මේ පැත්තේ දිගයි මේ දිගවල දෙකම එකතු වෙච්චහම 2πr වෙන්නේ. එහෙනම් ඍජු කෝණාශ්‍රයේ දිග වෙන්නේ 2πr වලින් භාගයයි. එකකින් භාගය සම්පූර්ණ දිගෙන් භාගයයි මේ පැත්ත. එතකොට දෙකට දෙක කැපිලා ගියාම
දිග කියන්නේ 5R ඍජුකෝණාශ්‍රය දිග වෙන්නේ 5R ඒක හොඳට තේරුම් ගන්න. එතකොට ඍජුකෝණාශ්‍රය පළල ඍජුකෝණාශ්‍රය පළල ඔබට පේනවා මේ තීරුවේ මෙන්න මේ ටික. ඒ කියන්නේ මොකද්ද? R අරය. ආ එහෙනම් ඍජුකෝණාශ්‍රය පළල වෙන්නේ වෘත්තයේ අරය ඒ කියන්නේ R. එහෙනම් ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වර්ගඵලය අපිට ලැබෙනවා R ගුණ කරන්න ඕනේ 5R වලින්. එතකොට R ගුණ කරන්න ඕනේ 5R වලින්. එතකොට R 5R වලින් ගුණ කළාම පුතේ 5R දෙවෙනි බලය. මේකේ වර්ගඵලයේ 5R දෙවෙනි බලය. ඒ කියන්නේ වෘත්තයේ වර්ගඵලයත් එහෙනම් 5R දෙවෙනි බලය. වෘත්තයක වර්ගඵලය අපි A කියලා ගත්තොත් ඒ සමානයි 5R වර්ගය. ඔන්න ඔබට වෘත්තයක වර්ගඵලය හොයන්න බොහොම ලේසියෙන් සරල සූත්‍රයක් ඔබ ගොඩනගාගත්තා. කොහොමද කරේ? වෘත්තයේ විස්කම්භ රාශියක් ඇඳලා කුඩා කේන්ද්‍රික ඛණ්ඩ කපාගත්තා. කුඩා කේන්ද්‍රික ඛණ්ඩ මාරුවෙන් මාරුවට තියලා ඇලෙව ඍජුකෝණාශ්‍රයක් බවට පත් කරගත්තා. ඒ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය වෘත්තයේ මිනුම් සම්බන්ධ කරලා ලිව්වොත් දිග වෙන්නේ පරිධියෙන් භාගයක් ඒ කියන්නේ 5R, පළල වෙන්නේ වෘත්තයේ අර ඒ කියන්නේ R. ඒ දෙක ගුණ කළාම ඍජුකෝණාශ්‍රය වර්ගඵලය 5R වර්ගය වෙනවා. එහෙමනම් වෘත්තයේ වර්ගඵලය 5R වර්ගය. දැන් ඉතින් ඔබට වෘත්තයක වර්ගඵලය හොයන්න පුළුවන්. මේ සූත්‍රේ මතක තියාගත්තු අපිට ඉතරයි කතා කරන්න තියෙන්නේ. දැන් වෘත්තයේ වර්ගඵල අපි දැන් පොඩි ගණනය කිරීමක් කළා. අපි හිතමු වෘත්තයක අරය සෙන්ටිමීටර් 7යි. ඒක වර්ගඵලය හොයන්න. එතන කොහොමද ලියවෙන්නේ? ඒ සමානයි 5R වර්ගය. R විතරයි දැනගන්න ඕනේ වෘත්තයක වර්ගඵලය හොයන්න. 5 කියන නීතිය අපි දන්නවනේ 7/22 කියලා. ඒ සමානයි 7/22 R කියන්නේ 7යි ඒකේ වර්ගය කියන්නේ 7/2. එතකොට පුතේ 7කට 7ක් ගියා. එතකොට එනවා වර්ගඵලය 7^2 14 7^2 14 1/15. එතකොට ඔබට වෘත්තයක වර්ගඵලය හොයන්නට පුළුවන්. මේ සූත්‍රය දැනගෙන ඉන්නවා නම් අරය විතරයි අපිට ගණනය කරගන්නට ඕනේ, දෙන්නට ඕනේ. අපි තවත් අර්ධ වෘත්තයක වර්ගඵලය. අර්ධ වෘත්තයක වර්ගඵලය අපි හිතමු අරය සෙන්ටිමීටර් 14යි. එතකොට අර්ධ වෘත්තයක වර්ගඵලය අරය සෙන්ටිමීටර් 14ක්, වෘත්තයේ වර්ගඵලය 5R වර්ගයේ එකම භාගයයි. නේද පුතේ? ඒ සමානයි 7/22 14 වරක් 14. ඒක දෙකෙන් බෙදුවහම අර්ධ වෘත්තයේ වර්ගඵලය එනවා එකපාරට. දැන් අපි සුළු කරමු. 14ට 7 7 7ට 1යි, මෙතෙන්ට 2යි. ඒ දෙකට දෙකක් කැපිලා ගියා. 22යි 14යි ගුණ කළාම එනවා අර්ධ වෘත්තයේ වර්ගඵලය. 22 වරක් 14යි. 4^2 8 4^2 8 1^2 2 8 10 3 වර්ග සෙන්ටිමීටර් 308. ඔබට ඔය මම කතා කරේ වෘත්තයක වර්ගඵලය. එතකොට පුතේ ඔබ ඉගෙන ගත්ත වර්ගඵල යටතේ තල රූප, සරල රේඛීය තල රූප මෙච්චර වෙලා පහුගිය වීඩියෝයෙන් අපි කතා කරා. ඊට ඉස්සෙල්ලා පන්තියේදී අපි ඉගෙන ගත්ත සමචතුරස්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය. ඊට ඉස්සෙල්ලා ඊට පස්සේ අපි කතා කරා මගේ කලින් වීඩියෝයෙන් ඔබට සමාන්තරාස්‍රය හා ත්‍රැපීසියම. දැන් කියා දුන්නා වෘත්තය. එතකොට ඔබ දැන් ඔබට උවමනා කරන බොහෝ තල රූපවල වර්ගඵලය ගණනය කිරීම මේ වෙනකොට හමාර කරා. හොඳින් තේරුම් අරන් මේ සූත්‍රයේ ගොඩනගපු ආකාරයේ තේරුම් අරන් ඒ මා දුන්න ක්‍රියාකාරකම නිවැරදිව කරලා ඒ ඔබේ පොතේ අලව ගන්න. අලවගෙන ඍජුකෝණාශ්‍රයක වර්ගඵලයේ උදව්වෙන් වෘත්තයක වර්ගඵලය ගණනය කරන මං ගණන් දෙකක් හදලා තින්නවා. ඕවගේ ගණන් ඔබේ අභ්‍යාසෙ තියෙනවා. අභ්‍යාස කරලා සම්පූර්ණ කරලා අපි ඊළඟ පාඩම ඊළඟට කරමු. තෙරුවන් සරණයි.